आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ නවවන රාශිය ධනු ලග්න හිමිනේ ආයිබවන් ඉතින් මේ ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ ගුරු ග්‍රහය නැත්නම් බ්‍රහස්පති ග්‍රහය ඉතින් මේ බ්‍රහස්පති ග්‍රහය ලග්නාධිපති වූ ධනු ලග්න හිමියන්ට මේ සෙනසුරු ග්‍රහයාගේ වක්‍රභාවයට පැමිණීම මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා දක්වා මාස 5කට ආසන්න කාල පරිච්ඡේදයේ කොහොම වේද කියලා තමයි කතා කරන්නේ කොහොම වේවිද කොහොමද අපි මේ දේවල් තුළ ජයග්‍රහණය කරන්න කියලා ඉතින් විශේෂයෙන්ම ඔබගේ තුන්වෙනි භාවය තුළ තුන්වැන්න තුළ තම සෙනසුරු ග්‍රහය ගමන් කරන්නේ. ඉතින් ඒ තුන්වැනි භාවය තුළ වක්‍ර වීමෙන් ධනු ලග්න හිමියන්ට තියෙන සුභ අසුභ ගැන කතා කරත් විශේෂ වශයෙන්ම මුලින්ම කියන්න ඕන දැන් සමහරව මේ සෙනසුරු කිව්ව ගමන් බයන්නේ ඒ රාෂ්ට්‍රක වලට. ඔන්න ඒ රාෂ්ට්‍රක ගැන කතා කරද්දී පොදුවේ ගත්තාම ධනු ලග්න හිමියන්ට කිසිම ඒ රාෂ්ට්‍රකයක් පිහිටන්නේ නැහැ. මොකද වසර හතමාර කටකතර ඒ රාෂ්ට්‍රකයක් ගෙවුවේ මීට වසර දෙකකින් විතර කලින් අවුරුදු එකහමාරකට කලින් ඒක අවසන් වුණා. හැබැයි ඔබගේ උපන් කේන්සටහන් අරන් බලන්ද උපන් කේන්සටහන් තුළ දෙවැන්නේ නැත්නම් තුන්වැන්නේ හතරවැන්නේ කියන තැන්වල චන්ද්‍රයා තැන්පත් වෙලා ඉන්නවනේ. එහෙම නැත්නම් සඳු ග්‍රහය චන්ද්‍රයා කිව්වත් සඳු ග්‍රහය කිව්වත් එකම ග්‍රහය. ඒ තැන්පත් වෙලා ඉන්නවා. නැත්නම් ඔබගේ අටවෙනි භාවය තුළ චන්ද්‍රයා නැත්නම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනේ. ඔබට යම් කිසි ආකාරයෙන් ඒ රසක තත්ත්වය පුද්ගලිකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ධනු ලග්න හිමියන්ට දැන් සමහර දැන් මම ඒ රාශියකින් පස්සේ සුබදායි කාල පරිච්ඡේදගෙන කියද්දි ඔබට ඒ තරම් මේ සුබදායි දේවල් නොවෙන නම් ගොඩාක් දුරට ඔය පිහිටීම් ඇති පොඩ්ඩක් බලන්න. ඉතින් මෙහෙමයි. ඒ නමුත් ඒ දේවල් තුල කලබල විය යුතු නැහැ. හේතුව මේ ඒ රාශික තත්ත්වයන් තුල තියෙන අසුභකාරී තත්ත්වයන් ඉවත් කරගන්න විදිහ මේ වීඩියෝ අවසානයේදී කියන එක නිසා අනිවාර්යයෙන් මෙහෙම තත්ත්වයන් තියෙනවා තිබ්බත් නොතිබ්බත් ඔබ අනිවාර්යයෙන්
වීඩිය අවසානය කියන්නේ පිළියම් පිළිය නිරකරණ ඉතා ඒවා ඉතාමත්ම අර සාර්ථක අත්හදා බැලීම් තුළ ඒ දේවල් තුළ සාර්ථක බව ඔප්පු වෙච්ච පිළියම් පිළිවෙත් රසක් ඔබට මේ පාර කියලා දෙනවා. ඒ දේවල් තුළ යන්න ඔබට එතකොට මේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔබගේ තුන්වෙනි භාවය තුළ මේ ශනි ග්‍රහය වක්‍ර වීමත් එක්ක විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ගේ අපි රැකිරක්ෂා ව්‍යාපාර ආදායම් මාර්ග ගැන ධනය ලැබීම් ගැන කතා කරොත් තරමක් දුරට ඔන්න නොවැම්බර් 15 දක්වා විශේෂයෙන් දැන් අපි ජූලි මාසය ගැන කතා කරලා ඉවරයිනේ. අපි ජූලි මාසයේ පලාපලත් එක්ක කතා කරා. විශේෂයෙන්ම අපි කතා කරමු අගෝස්තු මාසයේ 15 ඉඳලා නොවැම්බර් මාසේ 15 දක්වා මාස තුන. මොකද එතන තමයි සුවිශේෂීම කාල පරිච්ඡේදය ගෙවෙන්නේ. ඉතින් ඔන්න ධනු ලග්න හිමියන්ට විශේෂයෙන්ම ඔබට මේ කාල පරිච්ඡේදයේ ඔබට සහාය දක්වන අය ඔබ විහි මගාරින තත්වයක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? ඔබට යහපත සලසන අයකින් ඔබ මිදිලා ඔබ නිකන් අරයක් ඔවුන් ගැන වැරදි වැටහීම් ඇති කරගෙන අර යහපත් අය ඔබගෙන් ඈත් කරගන්න ඔබ ඔවුන්ව මගහරින්න හේතු කාරණා යෙදෙනවා. අන්න ඔය දේ ඇයි මුලින්ම කිව්වේ කියන්නේ හේතුව ඔබට ඔබේ ගමනට ලොකු බලපෑමක් ඇති කරගත්ත සිද්ධියක්. මොකද හේතුව? අර සැබවින්ම යහපත් ලෙස ඔබට උදව් කරන අය ගත්තොත් 100ක් ගත්තොත් ඇත්තටම හරියයි ඉන්නේ 2ක් විතරනේ, 2ක් 3ක් විතරන්නේ. ඒ වගේ අය අහිමි කර ගැනීම තුළ ඔබ අවශ්‍යදායක දේවල් තියෙන මේ ළඟම ඉන්න හවුල්කාරයෙක්, එහෙම නැත්නම් ඔබට එක කාලයක් තිස්සේ වැඩ කරපු කෙනෙක්, ඔබගේ ව්‍යාපාර සහකාරයෙක්, නැත්නම් රැකියා ස්ථානය තුළ ඔබත් එක්ක කටයුතු කරපු කෙනෙක්, ඔන්න ඔබෙන් ඈත් වෙන්න නැත්නම් හිතවත්කම් පළුදු වෙන්න අන්න හේතු කාරණා යෙදෙන කාල පරිච්ඡේදය. අන්න ඒක නිසා පොඩ්ඩක් කල්පනාකාරී විය යුතුම තත්ත්වයක් ධනු ලග්න හිමියන්ගේ තියෙනවා. මොකද මේ කාල පරිච්ඡේදය තුළ ඔබට අලුත් අලුත් අය මුණ ගැහෙනවා ඔය සම්බන්ධ කාරණා තුළ. අන්න ඔවුන් සමග සම්බන්ධ වීමත් එක්ක අන්න ඔබ අර ඒ පරණ අයව අමතක කරන්න හේතු කාරණා දෙනවා. හැබැයි ඔය ගොඩාක් සම්බන්ධ වෙන අලුත් අය ඔබට යහපත කරන්නේ නැහැ නෙමෙයි, වෙනත් වෙනත් වාසි පරමාර්ථ බලාපොරොත්තුෙන් අර ඔවුන්ගේ මඩිය තර කරගන්න ඔබව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන අය. එතකොට ඒ දේ තුළ ඇත්තටම ඔබට යහපත කරන ඉවත් වීම අන්න අර වගේ අය ලං වීම තුළ යම්කිසි ආකාරයෙන් ඔබට අවාසිදායක වගේම ඔබේ ඉදිරියට ලොකු බාධකයක් එල්ල වෙන තත්ත්වයක් එනවා. මොකද හේතුව? ඔවුන් ඔබගෙන් ගත යුත්තේ අරගෙන ඔබෙන් ඉවත් වෙනවා. ඒ වගේම ඒ ඉවත් වෙන්නේ නිකන් නෙමෙයි, අර ඔබව වටන්න පුළුවන් පල්හැම් මට්ටමට වටලා. ඒක නිසා මේ කාලේ සම්බන්ධතා පවත්වද්දී අලුත් සම්බන්ධතා ගොඩනගා ගද්දී විශේෂයෙන්ම ව්‍යාපාරික තත්ත්වයන් තුළ වෘත්තීය ජීවිතයන් තුළ රැකිරක්ෂා තුළ ගොඩාක් ප්‍රවේශංකාරී විය යුතුමයි. මොකද මේ කාලේ යහපත් මුණ ගැසීම් සිදුවීම අල්පයි. අය යහපත් අය ඉවත් වීම, අයහපත් අය ලංවීම ප්‍රබල වශයෙන් පෙන්නුම් කරන මේක මේ ලග්න කීපයකටම මේ தත්ත්වය බලපානවා. ධනු ලග්න හිමියන්ට ඉතා විශේෂ වශයෙන් බලපාන නිසා ඔබට මේ දේ කිව්වේ. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබ රැකියා ස්ථානය තුළ එකට වැඩ කරන අයත් එක්ක පොඩි පොඩි ගැටලු මතු කර ගන්නවා. නිකන් අර විශේෂයෙන්ම ඔබ තුළ යම්කිසි ආවේගශීලීත්වයක් නිර්මාණය වෙන ආවේගශීලීත්වය සහ ටිකක් අර පොඩ්ඩක් එහා ගිය උද්දච්චකමක් ඔබේ ඔළුවේ තියෙනවා. ඒක නිසාම නිතරම තමන් හරි කියන මතය තුළ ස්ථාවරව කටයුතු කරන්න එන්න. සමහරක් වෙලට වැරදි කියලා ඒව ඔප්පු වුණත් වැරද පිළිගන්නේ නැහැ. තමන් හරි කියලා ඔප්පු කරන්න ඕනතරම් දේවල් කරනවා. අන්න ඒව හේතු කොටගෙන පොඩ්ඩක් ඔබව අනිත් අය විසින් ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා. ඔබ ගැන යම්කිසි ආකාරයෙන් වැරදි දේ ඔවුන්ගේ හිත තුළ හටගන්න හේතු කාරණා. ඔබ ගැන යහපත් සිතුවිල්ලෙන් හිටපු අය පවා ඔබ ගැන ඒ වගේ වැරදි සිතුවිලි ප්‍රතිරූපයක් මවා ගන්න හේතු කාරණා යදන. ඒක නිසා ගොඩක් ප්‍රවේශම් වෙන මේ කාල පරිච්ඡේද තුළ ඒ තත්ත්වයන් තුළ පුළුවන් තරම් ඔබ සහයෝගයෙන් වැඩ ගන්න උත්සාහ කරන්න. ඔබගේ ලොකුකම, ඔබගේ යම්කිසි ආකාරයකින් මාන්නකාරකම මේ වෙලාවේ කොහෙත්ම ඉදිරියට දෙන්න එපා. මොකද ඒ දේ තුළ තමයි ගොඩාක් දුරට ඔබ අවශ්‍යදායක දේවල් කරගන්නේ. අර ගොඩාක් මං කිව්වා අහිමි කර ගැනීම ඇති කරගන්න. ඒක නිසා පුළුවන් තරම් නිහඬව අනිත් අය සමඟ සහයෝගයෙන් රැකියා ස්ථානය තුළ හෝ වේවා ඕනෑම කටයුත්තක් තුළ ඔබ අධ්‍යාපනය හදාරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ ව්‍යාපාර කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ පුළුවන් තරම් සහයෝගයෙන් වගේම සාමකාමී වැඩ කරන්න උත්සාහ කරන්න. අනිත් අය වෙලා දැකීම අනිවාර්යයෙන්ම නවත්තන්න මේ කාල පරිච්ඡේදය තුළ. වරදක් දැක්කත් අර ප්‍රසිද්ධිය කාටත් කියන්නේ නැතුව ඔබ පුළුවන් තරම් ඒ දේවල් තුළ අර තියෙන සැර බාල කරලා ඔවුන්ගේ කතා බහ කරන්නම ඕන්න. ඒ දේවල් තුළ යම්කිසි පුද්ගලිකව අර වරදක් විදිහට නෙමෙයි ඔවුන්ට ඔබ දැක්ක දෙයක් විතර කියන අය අර කොහෙත්ම පුළුවන් තරම් ඒ දේනුත් මගහැරලා ඉන්න තරමට මේ කාල සීමාව තුළ යහපත්. මෙහෙමයි, ඇත්ත පෙනි බොරු වෙනුවෙන් පෙනී හිටින කියලා නෙමෙයි, නැත්තම් මූලිච්ඡාවට හැම වෙලෙම ඔයා හොඳයි කිය කිය වැරදි දෙකීම නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ අපි යම්කිසි ආකාරයෙන් ඒ අඩුපාඩුකම් තුළ අපිට ගැටලුවක් මතුවෙනවනම් අපි ඒවා උපක්‍රමශීලීව
ටිකක් වෙනස් කරන්න ඕන. ඒක නිසා මේ වෙලාව අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් පෙන්වන්න යන්න එපා. තමන් හරි කියන මත ඉඳලා විතරක් කටයුතු කරන්න යන්නත් එපා. එතකොට ඒ දේවල් ටිකක් වෙනස් කරගත්තොත් මොකද මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ ඉලක්ක බොහොමයක් තියෙනවා. ඔබගේ ඉලක්ක සෑහෙන තියෙනවා. උසස් වීමක්, පඩි වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම් කිසි ආකාරයක ව්‍යාපාර තුළ දියුණුවක් ඇති කරගන්න නැත්නම් දැන් තියෙන ව්‍යාපාරය දියුණු කරගන්න වගේම අලුත් ව්‍යාපාර වලට ගන්න මේ කාලේ සැලසුම් කෝටියයි. මේ කාලේ උත්සාහ කරනවා මොකක් හරි දෙයක් කරගන්න. කියන්නේ අධ්‍යාපනික වශයෙන් වුණත් ඔබ පොඩ්ඩක් උනන්දුයි. ඒ උනන්දුයි කියන්නේ සැලසුම් තියෙනවා. හැබැයි මේ දේවල් අර පහුගිය කාල සීමා තුළ ඔය කොච්චර සැලසුම් දේවත් ක්‍රියාත්මක කරගන්න බැරුව හිටියන අර මං කියපුව අර පොඩි පොඩි අඩුපාඩුකම් ටික ඔබ හදාගෙන උත්සාහ කරොත් මෙන්න ඔබට මේ අර කාලයක් තිස්සේ ඔබට ක්‍රියාත්මක කරගන්න බැරුව හිටපු ඔබගේ සැලසුම් ඔන්න ක්‍රියාත්මක කර ගැනීම හැකියාව තියෙන කුමන හෝ ආකාරයෙන් වෘත්තීමේ තත්ත්වයන් තුළ හෝ පෞද්ගලික තුළ හෝ වේවා අධ්‍යාපනික තත්ත්වයන් තුළ හෝ වේවා එහෙම නැත්නම් යම් කිසි ආකාරයකින් තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ හෝ වේවා ඔන්න කුමන හෝ තත්ත්වයන් තුළ ඔන්න ඔබගේ කල් යමින් තිබු සැලසුම් ක්‍රියාත්මක කරගන්න හොඳ කාලයක්. හැබැයි අර පුංචි පුංචි අඩුපාඩුකම් ටික අනිවාර්යයෙන්ම ඔබ තුලින් වෙනස් කරගත යුතුම වෙනවා. තව දෙයක් තියෙනවා ඔබගේ පොඩි අඩුපාඩුක් එක සකසා ගත යුතුම දෙයක්. යම් කිසි දෙයක් ඔබ කරගෙන යනවා කියමුකෝ පුංචි හෝ තත්ත්වයකින් නැගී සිටීමක් යම් කිසි දියුණුවක් පෙන්වන ගම සියල්ල හරි ඔන්න දැන් මගේ වැඩ හරි දැන් මම ඔන්න ස්ථාවරත්වයක් ආවා කියලා හිතාගෙන ඔබ අර තිබිච්ච උනන්දු උත්සාහය අඩු කරලා අර සාමාන්‍යයෙන් අර ඔබ ඒ දේවල් තුල අර තියෙන යම් කිසි සුපෝගභෝගී ජීවිත ගෙවන්න උත්සාහ කරනවා. දැන් මම මේ උදාහරණයක් කියව දැන් ව්‍යාපාරයක් ඔබ කරා යනවා. ඒ දේ තුල ඔබට යම් කිසි දෙයකින් පොඩි ලාභයක් ලැබෙනවා. සැලකිය යුතු විදිහේ ලාභයක් ලැබෙනවා. ඔබ හිතන්නේ දැන් හරි ව්‍යාපාර ස්ථාවර දැන් මට මේ ලාභය හැමදාම ලැබෙවි. අන්න එහෙම කියලා දැන් හරි මගේ කාලය කියලා සුපෝගභෝගී ජීවිත ගෙවන්න ඔබ උත්සාහ දරනවා. අන්න ওই දේවල් තුල අර ඔබගේ ලැබෙන සාර්ථකත්වයේ ජයග්‍රහණ ස්ථාවරත්වයෙන් පවත්වා යන්න පවත්වාගෙන යන්න ඔබ අපෝසත් වෙනවා. ඒක නිසා කුමන හෝ අන්දමකින් මොනතරම් සාර්ථකත්වයක් අංක එක සාර්ථකත්වයේ පුළුවන් තරම් මේ කාලේ සංගවල කටගෙන ලෝකෙට පේන්න එයා දැන් ඔබට ඇත්තටම ලොකු සාර්ථකත්වයක් ආවත් මේ වෙලාවේ ඒ දේ තුල අර දැන් ලෝකෙට පේන්න මට සුපෝගව ජීවිතයක් තියෙනවා කියලා පෙන්වන්න ඒ වගේ අර හැමදේම පෙන්වන්න පුළුවන් තරම් අර ඔබ දැන් දැනට ගත කරන ජීවිතේම ගත කරන්න උත්සාහ කරන්න සරල ජීවිතය. මොකද හේතුව මේ ලැබ සාර්ථකත්වය සංගවාගත යුතුමයි. හේතු කාරණාව ඔබට මේ කාල සීමා තුළ යම් කිසි ආකාරයෙන් සතුරු පීඩා ඇති වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම ඔබ ගැන කියන ඔබට යම් කිසි ආකාරයේ හානිකර දේවල් කරන්න අර ඔබගේ දියුණුව දැක්කම ඊර්ෂ්‍යා කරන අය නෑදෑයන් හිතවතුන් පවා ඔබට මේ කාල සීමා තුළ පොඩ්ඩක් ප්‍රශ්න ඇති කරන්න හේතු කාරණා ඒ නිසා පුළුවන් තරම් ඔබ නිකන් අර සාමාන්‍ය පරිදි හිටියා වගේම කිසිම දෙයක් නෑ වගේ පොඩ්ඩක් මේ කාලේ හැසෙන තරමට යහපත්. ඒ නිසා අනිත් කාරණා මුලින් කිව්වා වගේ යම් කිසි සාර්ථකත්වයක් ලැබෙද්දී ඔබ ඒ දේ තුල තියෙන අර සාර්ථකත්වයේ භුක්ති විඳින වෙනකොට පුළුවන් තරම් තවත් ඉදිරියට යන්න මේ තියෙන සාර්ථකත්වය ස්ථාවර කරන්න හැමදාටම මේ සාර්ථකත්වය නොකඩී තියාගන්න විදිහට උපක්‍රමශීලීව ඔබ ඒ දේවලට කටයුතු කරන්න පෙළඹෙන තරමට යහපත්. එන මේ කාලේ පුළුවන් තරම් ලැබෙන දේ ස්ථාවරත්වය තුළ කටයුතු කරන්න ඉතිරි කරන්න තවත් ආයෝජනය කරන්න නිවැරදි මාර්ග ඔස්සේ තව ව්‍යාපාර තුල හෝ රැකිරක්ෂා වල දියුණුවක් ලබන්න උත්සාහ දරන්න. රැකිරක්ෂා තුල විශේෂයෙන්ම උසස් වීම බලාපොරොත්තු හිටපු අයට මේ කාලේ ඒ සඳහා ඔන්න ඔබට මූලිකත්වයේ අඩිතාලම යොදන්න පුළුවන් කාලයක්. මොකද මේ දැන් පහුගිය කාල සීමා තුල උසස් වීම ලැබුණා. නමුත් ඒ දේවල් තුල සමහරුන්ට ධනු ලග්න හිමියන්ට ඒ දේවල් නොලැබී තිබ්බන මේ කාලේ මම කියන්නේ උසස් වීම ලැබෙනවමයි කියලා. නමුත් ඔබට කියනවන් උසස් වීම ලැබෙන දින මෙන්න මේ කාලේ කටයුතු කරන්න. ඔබේ මේ තියෙන අධ්‍යාපන සුසුකම් ටික සපුරා ගන්න. ඔබ තුල තියෙන මේ සුසුකම් සපුරා ගන්න. මේ දේ කරන්න කියලා කියනවා. නැත්තම් ඒ වගේ ඉඟියක් හරිනවනම් ඔබ කල යුත්තේ මේ වෙලාවේ අන්න ඒකට අවශ්‍ය ෆවුන්ඩේෂන් එක දාගන්න. එහෙනම් අධ්‍යාපන සුසුකම් සපුරා ගන්න ඩිග්‍රියක් ඕන්න මොකරි කෝස් එකක් කරලා තියෙන්න ඕන. වෘත්තීය සුසුකමක් අවශ්‍යයි නะ. අන්න ඒ වගේ දේවල් තුල ඔබ මේ කාලේ ඒව දේවල් කරන්න උත්සාහ කරනවා. මොකද මේ කාලේ ඉගෙන ගන්න උත්සාහ කරද්දී අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් දේවල් තුල යම්කිසි දැනුමක් ලබන්න යහපත් කාල පරිච්ඡේදයක් ධනු ලග්න හිමියන්ට. මේ කාලේ පොඩ්ඩක් ධනු ලග්න හිමියන්ගේ අර මනස ව්‍යාකූල වුණත් යම්කිසි ආකාරකින් මතක ශක්තිය දැනුම දියුණු වෙන කාල පරිච්ඡේදය. යම්කිසි ආකාරකින් තමන්ගේ නමට ඔය ගෞරව නාම ලැබෙන කාලය. මොන මේ කාලේ. අන්න ඒක නිසා අර ගෞරව නාම කිව්ව ගමන් අර සල්ලි දීලා ගන්න ගෞරව නාම නෙමෙයි. සාමාන්‍ය අධ්‍යාපනික වශයෙන් සුසුකම් අර උපාධියක් ඔන්න වගේ දෙයක් ලබා ගත හැකි කාල පරිච්ඡේදය නිසා ඔන්න පොඩ්ඩක් ඔබ කොච්චර يعني වෘත්තීය ජීවිතය තුළ දැන් ඔබ වයසක වැඩි කෙනෙක් වුණත් මේ කාලේ උත්සාහ දරන්න ඒ වගේ දෙයක් අලුත් දෙයක් කරන්න. මොකද ඒ දේ තුළ
ඔබගේ නමට පරිණත භාවයක් වෙනවා වගේම ඔබේ වෘත්තියට පරිණත භාවයක් වෙනවා. ඒ තුළ ඔබේ ආර්ථිකය ගොඩනගා ගන්න, ආර්ථික මේ ස්ථාවර භාවයක් සකසා ගන්න හැකියාව පදනවා. ව්‍යාපාර කරන ධනු ලග්න හිමි වුණොත් මේ කාල පරිච්ඡේද තුළ ඔබේ ව්‍යාපාර ගැන තව දැනුම වැඩි කරගන්න, ඔබ කරන ව්‍යාපාර පරාසය වැඩි කරන්න උත්සාහ කරන මොකද මේ කාලේ ඒකට යහපත් කාලයක්. හැබැයි අර කියන බාධක ටිකක් තියෙනවා. ඔය ටිකක් පිටින් ඒකම ව්‍යාපාරය කරන අය පොඩ්ඩක් ඔබට බාධක ඇති කරන ටිකට පවතින ළඟින් ඉන්න අය ප්‍රශ්න ඇති කරන්න කරන අලුතෙන් ඇති වෙන දැන් ළඟින් ඉන්නටත් වඩා අලුතෙන් එකතු වෙන අලුතෙන් ළඟට එන අය තමයි ගොඩක් ප්‍රශ්න ඇති කරන්නේ. අන්න ඒ වගේ දේවල් තුළ බුද්ධිමත්ව කටයුතු කරන්න මේ කාලේ යහපත් ඔබගේ ජීවිතයේ හොඳ ඉලක්කයකට වැඩ ආරම්භන්න නැත්නම් ඒ ඉලක්කය තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න හැම අවස්ථාවකදීම රහසේ කරන්න තමන්ගේ සාර්ථකත්වයේ රහසේ තබාගෙන. ඇයි මම මේක පුන පුනා කියන්නේ කියලා ඔබ නොවැම්බර් 15 වැටහෙවි. ඒ තරම්ම ආංචිය දින ඇය ජීවිතේ මේ කාලේ ටිකක් ලඟ වෙනවා. ඔබ පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන අනි හැමෝ එක්කම හොඳින් හැමෝටම යහපත කරමින් ඔබ ඔබගේ පාඩුවේ වැඩ කරන්න උත්සාහ කරනවා. දැන් වෘත්තීය ජීවිතය තුළ තොන උසස් වීම බලාපොරොත්තු වෙන කටයුතු කරනවා නම් ඒ දේවල් ඔබ වැඩ කරනවා නම් තුටක් ඒවා බලාපොරොත්තු වෙන තවත් වටේ ඉන්න අය ඉන්නවනේ. ඕන් පොඩි පොඩි ප්‍රශ්න ඇති කරන්න ඔබට යම් කිසි ආද බාධක ඇති කරන ඉඩකට පවතින. ඒ නිසා මම කිව්වේ රහසේ කරන්න. ඔබ උසස් වීමක් බලාපොරොත්තු ඉගෙන ගන්නවා නම් ටිකක් ඕන ඩිග්‍රියක් කරනවා නම් මොකක් හරි දෙයක් කරනවා නම් ඒ දේවල් කාටවත් කියන්නේ නැහැ. ඔබේ පාඩුවේ දේවල් කරා යන්න, ඒ දේවල් සපුරා ගන්න නැත්නම් ඔබ ඒ දේවල් කරනවා කියද හැඟිච්ච ගම අන්න මෙයා යන්න හදන්නේ අතන්ට කියන එක පැහැදිලිුණු ගම ඔන්න බාධක ඇති කරાવી. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ හැම කටයුත්තක්ම රහසේම සිද්ධ කරන තරමට ධනු ලග්න හිමියන්ට මේ කාලේ යහපත සිදුවේ. විශේෂයෙන්ම වෘත්තීය ජීවිතය තුළයි. අනිත් පැත්තෙන් මේ පෞල් ජීවිතයේ කුටුම්භ ජීවිතයට විශේෂයෙන් මෙතනම ගියොත් ඔය විවාහයන් බලාපොරොත්තු වෙන ඉන්න විවාහයන් සිදු කරන බලාපොරොත්තු වෙන ධනු ලග්න හිමියන්ට මුලින්ම අපි ඔහු ගැන කතා කරලා යුතුයම වෙනවා. මොකද විවාහ කටයුතු වලට ඔබ ලෑස්ති වෙනවා මේ කාලේ යහසුළු. මොකද විවාහ යෝගය යෙදিলা තියෙන නිසාම අන්න ඒ විවාහ කටයුතු වලට බාහිර පාර්ශ්වවල බාධක එල්ලවිය හැකි. ඒක නිසා ඒ දේවල් අවසාන මොහොත දක්වා එළිදරව් කරන්න යන්න එපා. නැත්නම් ගිහිල්ලා ඔබ ගැන වැරදි දේවල් සමාජගත කරන්නේ ඔබගේ අනිත් පාර්ශ්වය නැත්නම් ඔබ දැන් විවාහපත් වෙන ඉන්න සහකාරය හෝ සහකාරීගේ පාර්ශ්වයට ගින් ඔබ ගැන වැරදි දේවල් ඔබ ගැන යම් කිසි ආකාරයකින් ඔබ ගැන තියෙන විශ්වාසය පරදු වෙනවන්ද මේ දේවල් ඔවුන්ට කියන්න. නැත්නම් ඒ පැත්තෙන් මේ පැත්තට ගැටලු ඇති කරන්න නැත්නම් දෙගොල්ලෝ අතර යම්කිසි ගැටලු මතු කරන්න හේතු කාරණා යදෙනවා. ඒක නිසා චුට්ට ප්‍රවේශංකාරී වෙන්න ඒ වගේම විවාහපත්ලා ඉන්න ගොඩක් සැලකිලිමත් වෙන්න. මොකද හේතුව ඔබේ පෞල් ජීවිතයට පරිබාහිර පාර්ශ්ව විසින් ඇති කරන ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒක නිසා අර පිට ගින්දර ගෙට ගන්න යන්න එපා. මේ කාලේ වරච්චද කවුරු වෙලා කිව්වත් ඔබට ඔබගේ පෞල තුල ඔබගේ සැමියා බිරිඳ ඔබගේ දරුවෝ දැරියන් ඔබගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ ගැන තියෙන ලිංගතුක මතන ඉපා. මොකද ගොඩාක් දුරට මේ කාලේ විශේෂයෙන් සැමියා බිරිඳ කියන දෙදෙනා අතර ගැටලු මතු කරන්න ඔන්න බාහිර පාර්ශ්ව උත්සාහ දරනවා. ඔබව රිද්දල ඔබ අතර ගැටුම් ඇති කරලා ඔවුන් සතුරු වෙන්න උත්සාහ කරනවා. මොකද ඔබේ දියුණුවක් ඔබගේ යම්කිසි ගමනක් පේද්දි සමහරවිට දරා ගන්න බැහැ. අන්න ඒක නිසා මේ කාලේ පරිච්ඡේදයට ප්‍රවේශංකාරී වෙන්න ගොඩාක් දුරට. අනිත් එක තමයි මේ කාලේ කොහෙත්ම ඔය asal වාසින් නැහැ හිත මිතුරන් අතර ගැටලු ඇති කරගන්න ගැටුම් ඇති කරගන්න යන්න එපා. ඒව හේතු කොටගෙන අර ඔබට නීතිමය ගැටලු ඇති කරන්න ඔබව යම්කිසි ආකාරයකින් උගුලකට යොදන්න හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා ටිකක් ප්‍රවේශංකාරීව කටයුතු කරන් යන්න. ඒ වගේම අර දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරයන් ප්‍රවේශම් විය යුතුම කාලයක් ධනු ලග්න හිමියෝ. මොකද හේතුව ඔබ අර ඔබට සතුරුකම් කරાવી කියලා හිතන කට්ටියට වඩා ඔබට ගොඩාක් ලෙන්ගතු ඉඳීවි කියන හිතන කට්ටිය තමයි මේ කාල පරිච්ඡේදය තුළ ඔබට ප්‍රශ්න ඇති කරන්නේ. මේ කායිකවත් අර අමනාපේ වෙන්න මේ ළඟින් ඉන්න අය අයින් වෙන්න කියන එක නෙමෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. නමුත් අර හොඳ අය තෝරා බේරා ගන්න ඔබ බුද්ධිමත් වෙනවා වගේම හැමෝම මතේ දුරින් තියාගෙන ඔවුන් සමග කටයුතු කරනවා. මොකද හොඳ අය තෝරා බේරා ගත යුතුම වෙනවා. මොකද ඔබ මේ කාලේ ගොඩාක් දුරට හොඳ අයව බැහැර කරලා අර සාමාන්‍ය වචනයෙන් බොරුවට මූලිච්ඡාවට අර ඔබ වගේ කරනවා ඔබ ඉහලින් තියන අයව පොඩ්ඩක් වැළඳ ගන්න හේතු කාරණා යදෙනවා. ඒ වගේම දරුවෝ සම්බන්ධ කාරණා තුළ විශේෂයෙන්ම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් දරුවන්ගේ විවාහයන් වෙන්න පුළුවන් අධ්‍යාපන වෙන්න පුළුවන් නැත්නම් විදේශගත වීම සම්බන්ධයෙන් මේ කාලේ ඔය ටිකක් ප්‍රබල තීන්දුව තීරණ ගන්න කාල පරිච්ඡේදයක් හදිසි තීන්දුව තීරණ ගන්න කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසාම චුට්ටක් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ හදිසි තීන්දුව තීරණ වල යන්න එපා. මේ කාල පරිච්ඡේද පුළුවන් පොඩි කාලයනේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදෙන්. ඒ නිසා විශේෂයෙන්ම අර අවශ්‍යම තීන්දුව හැර අර පුළුවන් තරම් කල් ගන්න පුළුවන් තීන්දුව තීරණ තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කල් ගන්න. මොකද නැත්නම් ඒව හේතු කරන පොඩක් පසුතැවිලි වෙන කාරණා එල්ල වෙන යම්කිසි ආකාරයකින් පොඩි පසුබෑමක් ඇති කරගන්න ඔබට මානසික පීඩාවක් චිත්ත පීඩාවක් ඇති කරන ඒ ගත තීරණය ගැන ඔබ ගොඩක් පසුතැවිලි වෙන්න හේතු කාරණා එල්ල වෙන ඉඩකට පාදන එක නිසා විශේෂයෙන්ම ඔය තමන්ගේ පවුලේ අය දරු දැරියන් ගැන සහෝ විශේෂයෙන් බාල සහෝදර සහෝදරියන් ගැන තීන්දුව තීරණ මේ කාලේ ඔබ විසින්
ඔබ ආරම්භයා ගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. අනිත් පැත්තෙන් කතා කරපුවම මේ කාල පරිච්ඡේදය නෑදෑ හිත මිතුරන් සමග පොඩ්ඩක් ආරවුල් ඇති කරගන්න හේතු කාරණා ඉදන මම අර කලින් කිව්ව රණ්ඩු වෙන්න යන්න එපා කියලා. නමුත් මේක පොඩ්ඩක් ඔය දේපොළ සම්බන්ධ කාරණා හෝ යම්කිසි දායාදයක් නැත්නම් යම්කිසි දෙයක් බෙදා හදා ගන්න බැරිකමක් හේතු කොටගෙන ඔය ළඟින් හිටපු යම්කිසි නෑදෑ හිතවතුන් එක්ක ගැටලු මතු කරන්න හේතු කාරණා ඉදන ඒවා නිසා නීතිමය ප්‍රශ්න ගැටලු ඇති වෙනත් ඉඩකට පවතිනවා. පොඩ්ඩක් ඔය යම්කිසි දේපොළ කාරණා හින්දා නඩුවක් උසාවියක් පොලිසියක් ගන්න නැත්නම් ගැටුමක් හේතු කරගෙන පොලිසියක් උසාවියක් ගන්න යන්න හේතු කාරණා ඉදන නිසා බුද්ධිමත්ත කටයුතු කරන්න දනුලග්න හිමියෝ තරයේ මතක තබා යුතු ගත යුතු කාලයක්. ආර්ථික මේ වශයෙන් එතරම් අයහපත් කාලයක් නෙමෙයි. ඒක මට මුලින්ම කියන්න බෑ. ආර්ථික මේ වශයෙන් ක්ෂණික ධනලාභ අත්වන කාලපජ්ජ. ක්ෂණික ධනලාභ කියන්නේ ලොතරැයි වාසනාව විතරක් කියලා හිතන්න එපා. මොකද සමහරු මේ ටිකට් ගන්න එකනේ ලොකුම දේ කියලා හිතන් ඉන්නේ. නෑ එහෙම නෙමෙයි. මේ මොකද ගොඩාක් ඔබගේ රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ දියුණුවක් ගැන මම කියන ක්ෂණික දියුණුව. අර මම ඔබට කිව්වේ ස්ථාවරත්වයක් හැදෙනවා යම්කිසි ආකාරයකින් දියුණුවක් ලැබෙන හැබැයි ඒ දියුණුව සියල් හදි කියලා ඒ දේ තුළ සුපකබෝවේ කටයුතු කරන්න යන්න එපා කියලා. ඒ නිසා මේ කාලේ ඔන්න ෂණික ධනලාභයක් තියෙනවා. නමුත් ඒ දේවල් තුළ අර ඒවා පවත්වා ගන්න උත්සාහදරන්න ඒක පෞල් ජීවිතය ඇතුළත් එමය පෞල්ලේ ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වය තුළ පවත්වා යන්න හැකියාව පවතිනවා. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න සැලකිලිමත් වෙන මේ කියපු කාරණා සියල්ල ඔබටත් වැදගත්. ඔබටත් යම්කිසි ආකාර වළංගුයි. හැබැයි විශේෂයෙන්ම ওই රැකියා කරන ස්ථාන තුළ ඔබ ගැටුම් ගැටලු ඇති කරගන්න ඒකට වැඩ කරන ඇත්තක ප්‍රශ්න ඇති කරගන්න හේතු කාරණා යදෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න. ඒ හැර අනිකුත්තර කියපු සියලු දේ ඔබට ඒ විදිහටම අදාළ වෙනවා. වගේම ඔබටත් මේ කාල සීමත ආර්ථික මේ වශයෙන් යම්කිසි දියුණුවක් අත් කරගන්න හැකියාවක් පවතින කාලයක් වගේම ඔබ කාලයක් සැලසුම් කරපු දේවල් ක්‍රියාත්මක කරගන්න ලැබෙන කාලය. ඒ වගේ මේ කාලේ අධ්‍යාපනය ගැන විශේෂයෙන්ම කතා කරොත් අධ්‍යාපනික වශයෙන් මේ කාල පරිච්ඡේද තුළ ඔන්න අර මුලින් මම කිව්වා ඔබට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන කාලේ විශේෂයෙන් පාසල් යන වයසේ අය මේ කාලේ ඔන්න තාක්ෂණික දැනුම ඔබ තුළ වර්ධනය කරගන්න ඔබ පෙළඹෙනවා. අලුත් දේවල් ගැන අලුත් විෂයන් හදාරන්න ඔබ පෙළඹෙනවා. ඒ දේවල් තුළ ඔබේ දැනුම වර්ධනය වෙනවා. වගේම ඒ දේවල් උපයෝගී කරගන්න ඔබට කැපිපෙන ජයග්‍රහණ අත් කරගන්න හැකියාව පවතින. ඒ නිසා පොඩ්ඩක් මේ කාලේ තවත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න. මොකද මේ කාලේ තරඟ විභාග තුළ සම්මුඛ පරීක්ෂණ තුළත් ඔබට යම්කිසි සාර්ථකත්වයක් අත් වෙනවා. හැබැයි එක පැත්තකින් ඔබ පොඩ්ඩක් අර ගුරුවරුන් සමග යම්කිසි ආකාරයකින් අර වැඩිහිටියන් සමග පොඩ්ඩක් ඔබ ගැටලු මතු කරගන්න ඔබට තුළ යම්කිසි ආකාරයෙන් ඔවුන්ගේ අර ආශිර්වාදය අඩු වෙන තත්ත්වයක් පෙන්වන දෙමාපියෝ නෙමෙයි මම කියන්නේ මේ ගුරුවරයන් එක්ක අව පොඩ්ඩක් හිතුවක් කාර්යය සැදෙන ඔවුන් කියන දේ අහන්න නැතිකමක් උඩ ඔවුන් ඔබත් එක්ක පොඩ්ඩක් අමනාප වෙන්න. අන්න ඒව නිසා පොඩි බාධක ඇති වෙන්න හේතු කාරණා නැහැ. ඒ වගේම ඔබ ගැන වැරදි දේවල් ඔවුන්ගේ හිතවලට කාවද්දන විදිහේ ඔය ළඟින් ඉන්න අය විශේෂම හිතමිතුරු කේලම් කියන්නේ ඒ වගේ කාරණාවක් තියෙන නිසා පුළුවන් තරම් හැමෝගෙම හිත දිනා ගනිමින් හැමෝගෙම යහපත සැලසෙමින් පොඩක් පාඩුවේ නිහඬව මේ කාලේ ඔය විශේෂයෙන් පාසල යන දරුවෝ වගේම ඔය යම්කිසි විශ්වවිද්‍යාලවල කටයුතු කරන තරුණ තරුණියෝ ගොඩක් සැලකිලිමත් කටයුතු කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ අර ප්‍රේම සම්බන්ධතා ගැන පොඩ්ඩක් කියන්න බැරුව නැත්නම් තරහ වෙනවනේ. මේ ප්‍රේම සම්බන්ධතා තුළ යම්කිසි ආකාරයකින් අර ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. මේ කාලේ අලුත් ප්‍රේම සම්බන්ධතා ගොඩාක් දුරට ඇති වෙනවා. නමුත් ඒවා ස්ථාවර බැඳීමේ ගොඩාක් දුරට අර ඔබ තුළ තියෙන යම්කිසි භෞතික සාධක වලට ආකර්ෂණය වීම තමයි. මේ ආදරය කියන දෙයට වඩා ඒ ගොඩක් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න හේතු කාරණා යදෙන්නේ ඔබ තුළ තියෙන යම්කිසි භෞතික සාධකක කොමුදල් මූල්‍ය මේ තත්ත්වයන් රැකී ආරක්ෂා තුළ ඔබ තියෙන තුළ සාර්ථකත්වය ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය මොකක් හෝ තත්ත්වයන් තුළ. ඒක නිසා ඒ බැඳීම් ස්ථාවර නැහැ. ඔබ තුළ ගත යුත්තේ විතරක් අරගෙන ඔවුන් අයින් වෙන කෙනෙක් වෙන්නේ යන්නේ. ඒක නිසා මේ කාල පරිච්ඡේදයේ ප්‍රේම සම්බන්ධතා ඇති කරගද්දී ෂණිකෙන් ඇති වෙන ෂණයෙන් නැති වෙන බැඳීම් ඇති කරගන්න යන උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් මේ කාලේ අර කවුද කියලා හඳුනා ගැනීම තුළ ඒ දේවල් ටික කාලය අරන් මේ බැඳීම් ඇති කරගන්න උත්සාහ දරන්න. තව පැත්තකින් ඔන්න ඔබට මේ කාල පරිච්ඡේදය තුළ අර හවුල්කාරයන්ගේ වගේම මේ පෙම්වතුන් අතරත් එක තත්ත්වයක් තියෙනවා. ඔය පරණ සම්බන්ධතා අතහැරලා අලුත් දේවල් වලට යොමු වෙන්න ඔබත් පෙළඹෙනවා මේ කාලේ. අර කාලයතිසේ පවත්වන සම්බන්ධතා නවත්තලා ඔන්න මේ කාලේ ආකර්ෂණය මත හෝ යම්කිසි ආකාරයකින් ඒ සම්බන්ධතා ගොඩනගෙන නැත්නම් ඒවා තියෙනද ගමන් තව ඒවා පවත්වා යන්න. ඔන්න ඔය වගේ අසුරුකම් පවත්වන්න හේතු කරන විවාහපත් වෙච්ච අය පවා එහෙමයි. එක එක අර ටිකක් අර සල්ලි තියෙනවා මොකක් හරි හැඟුණු කෙනෙක් එක්ක වැඩිපුර සම්බන්ධතා පවත්වන්න ඒවා හේතු කරන පෞල් ජීවිත යම්කිසි ඒ දේෙන් බැහැර වෙලා ඉන්න සමහරක් අය දික්කසාද දක්වා යන්න හේතු කාරණා යෙදිය හැකි බැවින් පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න මේ කාලේ. මොකද මේ කාලේ ඇති වෙන ගොඩාක් බැඳි හරිම තාවකාලිකයි. අන්තිමට ඒ දේවල් සියල්ලට වඩා මුල් කරගනිමින් මූලිකත දෙමින් කටයුතු කරලා
ඇත්තම යහපත් දේවල් ඔබ අහිමික කරන ඩිකට පවත නිසා චුට්ටක් ප්‍රවේසම් ගැන බය කරන්නේ මේ දේවල් කියන්නේ. ඔබට මේ දේවල් මං කියන දේවල් තුල අර මට බැන බැන හරි ඇහැවුවොත් ඔබට මේ දේවල් ඔළුවට වදින. ඒ වගේ තත්ත්වයකට ඔබ මුහුණ දෙන හැම අවස්ථාවෙම මං කියපු දේ මතක් වෙයි. එතකොට ඔබ බුද්ධිමත් වෙයි. එතකොට ඔබට මේ ගැටලුලින් මිදෙන්න හැකියාව ලැබේ. එහෙනම් මං බැනුන් ඒවට කමන්නේ නැහැ. ඔබ මේ දේවල්ෙන් ගැටලුලින් අනිවාර්යයෙන්ම මිදිලා තියෙනවා. එච්චරයි විය යුතු දේ. සෞඛ්‍ය ගැන කතා කරලා සෞඛ්‍ය ගැන නම් ඔබ මේ කාලේ සෞඛ්‍ය ගැන හිතන්නේම නැති කාලයක් ඈ. ඔබ පුළුවන් තරම් සාර යහපත් සෞඛ්‍ය පුරුදුන් බැහැර වෙන කාල පරිච්ඡේදය. ඒව හේතු කොටගෙන ඔබට ඔබගේ ශරීරය තුළ ඔබට නොදැනෙන මම එක එක විදිහේ අසනීපකාරී තත්ත්වයන් වර්ධනය වෙන එකට පදිනවා. මම නෑ මට ලෙඩ හැදෙන්නේ නෑ මට ලෙඩ නෑ ඔන්න ඔහොම ඉන්නේ. හැබැයි එක පාර ඔබට හිතා ගන්න බැරි තැනක ඔබ හිර වෙනවා මේ සෞඛ්‍යයින්ද. ඒක නිසා සෞඛ්‍යන සැලකමත් විය යුතුමයි. යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගත යුතුමයි. ඔබගේ අනවශ්‍ය පුරුදු වැරදි පුරුදු හේතු කොටගෙන සෞඛ්‍යයට ගැටලු ඇති වෙන ඉඩ කර පදිනවා. ඒ විශේෂ වශයෙන්ම ඔය එක එක මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් යම්කිසි අර අනවශ්‍ය පුරුදු වලට විශේෂයෙන්ම ඔය සම්බන්ධතා තුළ වුණත් ඔය අනවශ්‍ය විදිහේ සම්බන්ධතා පවත්වන ටිකක් ප්‍රවේශංකාරී විය යුතු ඒව ආරම්භය ඔබට යම්කිසි අසනීපකාරී තත්ත්වයන් ටිකක් ඇති වෙන්න ටිකක් එනේ පොඩක් බරපතල තත්ත්වයසනීපකාරී තත්ත්වයන් පවා ඇතිවීමේ ප්‍රබල ප්‍රවණතාවයක් පෙන්වුම් කරන නිසා දනු ලග්න හිමියෝ පුළුවන් තරම් සෞඛ්‍යන සැලකීම මත කටයුතු කරන්න මේ කාලපරිච්ඡේදයේ අනිත් එක මේ අයහපත් පොදු කිගම්ම ඔය මත්පැන් බොන එක ඒක විතරක් නෙමෙයි ඔය ආහාර රටාව තුළ නිතරම කන්නේ තෙල් අධික ආහාර කඩවල් වලින් කන්නේ එක එක ඔය රසකාරක දාපු කෑම කන්නේ යන්නේ ඒ වගේ තත්ත්වයන් තුළ සෞඛ්‍යමය හානිකර තත්ත්වයන් මේ කාලේ ඇති විය හැකි. ඒක නිසා මම අරක්කු බොන්නේ නැහැ මම මේවා කරන්නේ නැහැ කියලා ඉන්න එපා. අර කඩෙන් හැමදාම කාලා බීලා ඉන්න අයටත් පොඩක් ඒ තත්ත්වය විශේෂයෙන්ම යටිබඩ පහතබද වගුගඩු අක්මාව අග්නයාශය සම්බන්ධයෙන් ලොකු ගැටලුකාරී තත්ත්වය වඩවැල් සම්බන්ධයෙන් ඇති විය හැකි. ඒක නිසා මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ඔබ සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම මුත්‍රා සම්බන්ධ රෝගීකාරී තත්ත්වයන් මුත්‍රා ඇස්සිය ඒ වගේම විශේෂ වශයෙන්ම ඔය විස බීජ යම් කිසි ආකාරයෙන්ම ඇතිවීම හේතු කාරණා ඇති වෙන නිසා චුට්ට ප්‍රවේශංකාරී වෙන්න මේ කාලය. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් තුළ තමයි මේ නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ ගොඩාක් දුරට දරු ලග්න හිමියන් තියෙන අයහපත් කාර්ය දේවල් මම වැඩිපුර කිව්වට කලබල විය යුතු නැහැ. යහපත් දේ තියෙනවා බහුල වශයෙන්. අර අයහපත් දේ වැඩිපුර කිව්වේ ඒ දේවල් වෙනස් කරගත්තොත් මේක 100%ක් යහපත් කරගන්න හැකියාව පවතින නිසා. ඒ නිසා වීඩියෝ අවසාන කරලා පිළියම් පිළියෙත් නිවැරදිම ආකාරයෙන් කරලා ඔබට මේ ජීවිතේ ගොඩෙන්න හැකියාව පවතිනවා. කලබල වෙන්න එපා දරු ලග්න හිමියනි. මේ නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේද තුල කියපු දේවල් තුල බුද්ධිමත් කටයුතු කළොත් ඔබේ ඉදිරි අතිශයම පැහැදිලි. මොකද දැන් වසර හතමාරකටක අර කිව්ව ලග්නේ රස තත්ත්වයේ ගෙවලා දැන් ඔන්න වසරක් එකමාරක් ගෙවෙද්දි ටික ටික තමයි දැන් සෙනසුරුගෙන් දේවල් තුල තියෙන අර අයහපත බැහැර වෙමින් පවතින කාල පරිච්ඡේදය. මේ ටිකක් උච්ච අවස්ථාවක්. මේ දේවල් තුල චුට්ටක් බුද්ධිමත් කටයුතු කරන්න ඒ දේ තුල ඔබට සාර්ථකත්වයේ ඉදිරියේදී අත්කරගත හැකි අර මං කිව්ව විදිහට අර උපන් කේන්සරයන් තුළ ඡන්ද ඉන්න තැන් 90 ඔබට ඒ රස තත්ත්වයන් තියෙනවනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ අවසන් කරලා පිළියම් පිළිවෙත් කරලා ඒ දේවල් තුළ තියෙන යහපත ළඟා කරගන්න අයහපත බැහැර කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා කලබල විය යුතු නැහැ. ඔබට හැකියාව දෙන ඉදිරියට යන්න බය නැතුව ඔබ වැඩ කරන් යන්න. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත් විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100% බැහැර කරගන්න ඒ දේවල් නැති කරගන්න සුබ දේවල් 100%ක් වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිත් මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂයි. සෙනසුරු ගොඩ දෙන බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ සෙනසුරුගේ බලපෑම අහිතකර බලපෑම ඒ රාශක බලපෑම් තියෙන ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකන. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිතු කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක් රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදී කෑල්ලකුයි කහ දියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්බ්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ද්‍රව්‍ය ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක් ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන් බුලත් කොළ පහක්
පිරිසුදු ජලය ගැන පෙරාගත තුන්වතාවක්ක පිරිසු රදිකරින් පෙරාගත්ත පිරිසු ජලය සම්පානයෙන් පොඩ්ඩක්කොයි. ඒවගේ නිල්පාට මල් නිල්කටරඩු වගේ නිල්පාට මල්ති නිල්පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යම සොයාගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින් මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරයක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන් වෙච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත් නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසිදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාව සෙන්සුවදාක් යොදා ගන්න වඩා හොඳයි ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසිදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුවක්. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි නැත්නම් ඔබ ඉන්න තැනින්ද ඉස්සලම් හොඳට පිරිසිදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසිදු කරගන්න ස්ථානය පිරිසිදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලකුණත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැ මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහැන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැ බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස්ති කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂම ඔබ ගෙදර යද්දි ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයක කරනවා නම් යද්දි දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ ඔබ විෂ්ණු දෙවියන්ට බාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුකින් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කනලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්නලා අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගන්න. ඒ ගැට ගන්න ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදාස් වලට බදාදාස් වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකිය පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බින්දු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. තමන්ට හැකිය පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනම ඒ හැකිය පමණින් තමන්ගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඒ සාමාන්‍ය හැකි පරණදි දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහව තමන්ගේ ආගමර දහමර නෝ කටයුතු කරද්දී ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණයට විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසකායට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණින් උදව් පදව් කරන්න ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න. ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත්කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් බැරි කියලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාරයක් නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේහව මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා මේ සූ එකෙත් තියෙනවා. සූ ටීවී එකට පිවිසුනනම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒව අහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක කනගෙන ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා
දෑමි සිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න, ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කර, මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුගේ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුප්පමුණුවන්නේ. ඔබ යහපත් කෙනෙක් නම් කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනාගෙන තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතාගන්න බැරි තරම් යහපත් ඉස්සර නෑ නේද? ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේවල් ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගෙන සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්ච හැටි. ඒ නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන උත්සාහ නිරාශ තිබ්බත් නැතත් මේ දේ කරන්න මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකියය උපරිමයෙන් උත්සාහ කරන එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කල්නුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තව විශේෂිත පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කලින් දවස රැගිලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලා ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට සියලු දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැතවක් කරලා ඊට පස්සේ මේ අදිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනදී සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයක භවයක් තුළ මිනිස් ආත්මයක් ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුලින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4කට සැරයක් කරන්න, හැකිනම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රිය හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහා සෑගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් අලුයම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වශයෙන් කරන්න. හිතින් මව ගන්න ජය ශ්‍රී මහ බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහා සෑගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන්න ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහ ඔබගේ තියෙන ගැටලු කර තත්ත්වයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න. විශේෂයෙන් මේ ඒරස තත්ත්වයන් වලින් පීඩා විඳින ආත්මය අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සලසා ගන්න උත්සාහ කරන්න. ඒ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකදී ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්න. ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිත කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේ හවා ඔබගේ ආගමික වතාවක් සිද්ධ කරනවා මේ අනුතුරුවත් මේ දේ
මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචනන් නිවැරදි ලෙස ශබ්ද කරන ආකාරය මම කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘතා. එන්න ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සීගන්වන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම් කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න. ඒ දේවල් මික්ස් මිශ්‍ර කරලා හදාගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS ගානේම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න, හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම් දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණවලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්නන වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේ හවා ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණි ටාටියක් වැඩිකර එකතු කරගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේ හවා දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දනවන, එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා ධම්මචක්කම් පවත්තන සූත්‍රය ඇහෙන්න. පුළුවන් නම් දවසට 3 වතාවක් විතර ගෙදර අහන්න සලස්සන්න. මේ උදේ හවා දුම් අල්ලද්දී විශේෂම බුදු පහන තමන්ගේ ආගමකට කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුම් අල්ලන මේ දේ තුළ අර අඳුරු බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙන්න, යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයෙන්, මොකද මැදිහත්කාරකත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාද්දාස්වල කුරුස යාගය පවත්වන්න ගල්ලණී යාඥාව නිතර කියන ගල්ලණී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවන නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, දෙගිරියාවක් දැනෙනවා, යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවා, ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න, ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවම වශයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දේවමෙලින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න, සප්පසද දිවසප්පසද වන්දනාවසට සහභාගී වෙන්න. ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන, ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරයක හරි ඉඳලා ඒ තමන්ගේ මානසිකත අධ්‍යාත්මික ජීවිතය තුළින් ආගම ඇදහිම තුළ දියුණු කරගන්න. ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මක ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටළුලින් මිදෙන්න, සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න, ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්ද රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝපය පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්ද දවස්වල එක්වරුශීලී රාත්‍රී ආහාර වේලේ වැලකිලඳලා එක්වරුශීලී රකින්න. ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට, ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහය පිළියම් පිළිවෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ තියෙන දහම
තුළ කාටවත් අගතියක් වෙන්න හැමෝටම යහපත කරන්න තමා තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘති භාවයන් වෙනම කතාව. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න, ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍ර භාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතේ ළඟා කරමින් ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.